වනාන්තර අපේ ජීවයයි. වනාන්තර නැතිනම් අපේ පැවැත්මක් නැහැ. අපේ විතරක් නෙවෙයි කිසිම ජීවියෙකුගේ අනවරත පැවැත්මක් නැහැ. අපි හුස්ම ගන්නේ ගහකොළ තියෙන නිසා. ගහකොළ තියෙන නම් වනාන්තර තියෙනවා. ලංකාවේ ඇත්ති තරම් වනාන්තර තිබුණා යුරෝපියන් අපේ රට ආක්‍රමණය කරන්න කලින්. ඒ කියන්නේ ලංකාවේ වර්ග ප්‍රමාණයෙන් 80%ක් විතර තිබුණේ වනාන්තර ඒ කාලේ. ඒ කියන්නේ 1880 අන්තිමටම කරපු සංගණනෙන් හෙළුණා 80%ක් තියෙන ලංකාවේ වනාන්තර කියලා. දැන් ඒක අඩු වෙලා ගිහිල්ලා 120 ගානකට බහැලා. සමහර කියන ඇත්තට මේක 120ට වඩා අඩුයි කියලා. නමුත් වනාන්තර අතිතරන් නොතිබුණොතින් අපේ රටේ හැම දෙයකම ඒක බලපානවා. රජයේ ප්‍රතිපත්තියත් වන ආවරණේ වැඩි කරන්නේ. මේක 132 දක්වා වැඩි කිරීමට තමයි රජයේ ප්‍රතිපත්තිය. නමුත් කනගාටුවට වගේ ලංකාවේ වන ගහණය නැත්තම් වන ආවරණය අවුරුද්දකට 1%ක් අඩු වෙනවා. ඒ කියන්නේ මේක විශාල වශයෙන් අඩුවීමක් අපි අවුරුදු ගණනාවක් ගතොත් ඉස්සරහට. එතකොට මේ වනාවරණයේ අඩු වෙන එකට ප්‍රතිකර්මයක් වශයෙන් අපි කළ යුත්තේ ඇත්තටම එකක් තමයි වනාවරණයේ අඩු වෙන එක නවත්වන එක එහෙම නැත්නම් කැලෑ කැපීම නවත්වන එක අනිත් එක තමයි වැඩිපුර වන වගා කරලා එහෙම නැත්නම් වන ආවරණය වැඩි කරන එක මේක කරන්න ක්‍රම කීපයක් තියෙනවා ප්‍රධාන ක්‍රමයක් තමයි අපි නිසරු බිමක් එහෙම නැත්නම් මුඩු බිමක් අරගෙන ඒකේ සුදුසු පැල එහෙම නැත්නම් වන රෝපණය කරන එක මේකට හොඳ උදාහරණයක් තමයි මිරිජ්ජවිල උද්භිද උද්‍යානයේ වියලි කලාපීය ශාක හිටවලා හොඳ වනාන්තරයක් දක්වා පැතිර යන්න පුළුවන් එහෙම නැත්නම් ඊතරම් උස ගස් හදලා තියෙනවා අවුරුදු 10ක් ඇතුළත. අනිත් ප්‍රධාන ක්‍රමය තමයි ආධාරක ස්වභාවික ප්‍රතිජනන ක්‍රම. මේ ක්‍රමයේ උදාගෙන තමයි දඹුල්ලේ සෑම් පොපම් රුක් වෙන හදලා තියෙන්නේ. මේක ඉදිරියටම කරන්නේ සාමාන්‍යයෙන් හේනක් වගේ ආයනයට පත්වෙච්ච පරිසර පද්ධතියක් අරගෙන ඒකේ ස්වභාවිකව මතුවෙන ශාකවලට එන්න ඉඩ දෙනවා. ඒ බොහෝ විට ස්වභාවයෙන්ම තියෙන ගහකොළවල නැත්නම් ගස්වල පැලවෙන්න පුළුවන්. ඒ පැලවලට තරංගකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා නම් ඒ තරංගයට යොමු වෙලා තියෙන අනිකුත් වල් පැලැටි වගේ දේවල් අයින් කරලා අර ගස්වල බීජ වලින් ඇති වෙලා පැලවලට එන්න ඉඩ දෙනවා. මේ ක්‍රමයේ මගින් අර අන්තිමටම ඒ ප්‍රදේශයට සුදුසු ඒ ප්‍රදේශයට උචිත ගස් ප්‍රමාණයක් එහෙම නැත්නම් වනාවරණයක් හදාගන්න පුළුවන්. ඉතින් ඒක ඉතාම සාර්ථකව මේක කරලා තියෙන ස්ථානය තමයි ඒ දඹුල්ලේ පොපම් ආබිරිටම් එක ජාතික මූලික අධ්‍යයන ආයතනය මගින් දැනට නඩත්තු කරගෙන යන. මේ වගේ ක්‍රම මගින් අපි අපේ රටේ වන ආවරණය වැඩි කරවතින් අපිට පාරිසරික ප්‍රශ්න වන ඇත්තටම දැන් අපි සිළු දයන්ට බලපාන ප්‍රශ්නයක් වන දේශගුණ විපර්යාස එහෙම නැත්නම් ගෝලීය උණුසුම් වැඩි වීම වගේ දේවල් වලට මේක යම්කිසි ප්‍රමාණයකින් අපිට ඒක පාලනය කරගැනීමට එහෙම නැත්නම් එය මැඩපවත්වා ගන්න මේ වගේ දේවල් උපයෝගී වෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්.